මුලින්ම droid cam කියලා Google එකේ search එකක් දාගන්න ඕන. යෝජිර search කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ search results කීපයක්ම. Store එකට ගිහිල්ලා බැලුවොත් droid cam wireless webcam කියන app එක අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකටම සමාන වෙන තවත් ඒ වගේම apps කීපයක් අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවයි pro version එකත් මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන්. අපිට මේක PC එකට connect කරගන්න මේක drivers අපිට download කරගන්න ඕන වෙනවා. ඒකට අපිට ඒගොල්ලන්ගේ official website එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ search result වල අපිට බලා ගන්න පුළුවන්. අපේ drivers download කරගන්න පුළුවන් website කිහිපයක්. ඒවා link මම පහල description එකේ දාලා තියනවා. මම තෝරගන්නවා ඒගොල්ලෝගේ official website එක වෙන du47app.com කියන website එක. අපි ඒකට ගියාට පස්සේ මෙයාගේ සරල home page එකක් බලාගන්න පුළුවන්. ඉතින්ද මේගොල්ලෝ ඒගොල්ලෝගේ application එක පිළිබඳව සරලව පැහැදිලි කිරීමක් අපිට කරලා තියෙනවා. ඒකේ තියෙන main features මොනවද? ඒ වගේම ඒගොල්ලෝගේ pro application එක පාවිච්චි කරලා ලැබෙන option මොනවද කියලා මෙතෙන්දී බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ඇප්ලිකේෂන් එක Google Play Store එකට වගේම Apple App Store එකෙන් අපිට download කරගන්න පුළුවන්. අපි දැන් පාවිච්චි කරන PC එක Windows PC එකක් නිසා මම මේ පහල තියෙන මේ icon එක තෝරගන්නවා. මෙතනින් ගියාට පස්සේ අපිට මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට option දෙකක් ලබා දීලා තියෙනවා. Android phone එකක් අපේ Windows device එකට connect කරගන්න අවශ්‍ය drivers වගේම Android සහ iOS කියන platform දෙකම support කරන cam drivers මෙතෙන්දී අපිට ලබා දීලා තියෙනවා. ඊට පහලින් Mac Pro Notes කීපයක් අපිට බලා ගන්න පුළුවන්. මගේ device එක Android නිසා මම තෝරගන්නවා මේ මුලින්ම තියෙන icon එක. දැන් අපිට මේ වගේ ෆයිල් එකක් download කරගන්න පුළුවන්. මේ ෆයිල් එක download කරගෙන install කරගත්තට පස්සේ අපේ desktop එකේ මේ වගේ icon එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක open කරාම මේ වගේ interface එකක් අපිට ලැබෙනවා. අපිට මුලින්ම ලැබෙන මේ ඉන්ටර්ෆේස් එකේදී අපිට තෝරගන්න පුළුවන් අපේ ඩිවයිස් එක කනෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ක්‍රමයකින්ද කියලා. අපි අපේ ඩිවයිස් එක PC එකට කනෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ Wi-Fi network එකක් කරහා නම් අපිට මේ පළවෙනි ඔප්ෂන් එක වෙන Direct over Wi-Fi කියන icon එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපේ ඩිවයිස් එක කනෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ USB හරහා නම් මේ දෙවෙනි ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. අපේ ඇප්ලිකේෂන් එක විසින් නිර්මාණය කරන ලද Wi-Fi hotspot එකක් කරහා අපේ ඩිවයිස් එක කනෙක්ට් කරගන්න පුළුවන්. මම තෝරගන්නවා කනෙක්ට් ඕවර් Wi-Fi කියන ඔප්ෂන් එක. එතෙන්දී මගේ PC එක වගේම මගේ Android device එක ගෙදර තියෙන Wi-Fi network එකට කනෙක්ට් කරගෙන තමයි තියෙන්නේ. Google Play Store එක හරහා අපි download කරගත්ත අපේ Android application එක අපිට මේ විදිහට රන් කරගත්තට පස්සේ මේ වගේ ඉතාම සරල ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. එතෙන්දී අපිට බලා ගන්න පුළුවන් Wi-Fi IP, Droid Cam Port, Browser IP Cam Access කියලා පොඩි තොරතුරු කීපයක්. මෙතෙන්දී අපිට ලැබෙන Wi-Fi IP එක මේ PC එකේ තියෙන
ඇගේ ඩිවයිස් IP කියන තැන අපි type කරගන්න ඕන. Droid cam port කියලා අපිට ලැබලා තියෙන අංකය මෙතන Droid cam port කියන තැන අපි type කරගත්තට පස්සේ අපි connection එක start කරගන්න පුළුවන්. එතෙන්ද අපිට මේ වගේ අපි කැමරා එකෙන් ලැබෙන view එක අපේ PC එකදී බලාගන්න පුළුවන්. මෙතන පහල තියෙන options active කරගන්න නම් ඔයා Droid cam pro කියන Android application එක මුදල් ගෙවා ලබා ගන්න වෙනවා. අපි දැන් බලමු මේක අපේ Zoom Cloud Meetings කියන application එක තුළදී පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මෙහෙම අපි meeting එකට join වුණාට පස්සේ අපේ video camera එක විදියට මෙතනදී අපි තෝරගන්න ඕන Droid Cam Source කියන කැමරා එක. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ විදියට අපේ කැමරා එකේ view එක.